අයිබෝවන් කාලීන ප්‍රවෘත්ති වාර්තාකරණයේ අංක 1 සැමට කලින් සත්‍ය හරියටම කියන සියත රාත්‍රී පුවත් විකාශයයි මේ මම ලක්ෂිකා ප්‍රනන්දු ප්‍රථමයෙන් සිරස්තල මේ සාපය ඇති සමගි ජන බලවේගය කොළඹට කොළඹට පැමිණි විරෝධතාකරුවන් ප්‍රදේශ රැසකදී පරීක්ෂාවට විරෝධතාකරුවන් සහ පොලිසිය අතර උණුසුම් මත ගැටුම් විරෝධතා පවත්වලා ඊළඟ කොවිඩ් රැල්ල හදන්නේ විපක්ෂ නායක ඇමති රෝහිතගෙන් චෝදනා ගිනි සිලුව නිවුවේ ඇයි තෙල් ඇමතිට පියන් කෙනෙක්ට තරම්වත් දැනුමක් නැහැ බොරතෙල් කියන මිදි පොකුර වැරදි විදිහට කඩන්න ගිහිල්ලයි පිරිපහදුව වහන්න උනේ වෘත්තීය සමිති වලින් චෝදනා රට තුල තෙල් හිඟයක් නැහැ ඉන්ධන අඩුවෙලට දෙන සැපයුම් කරුවෙක් ඉන්නවනම් අපිට කියන්න ඇමති උදේගින් සජිත්ට අභියෝගයක් සියලු පාසල්වල 6 සිට 9 දක්වා ශ්‍රේණි අධ්‍යන කටයුතු සඳහා ලබන සඳුදා විවෘත කෙරේ හැටට වැඩි පුද්ගලින්ට බූස්ටර් එන්නත ලබා දීම හෙට සිට සිරිල් ගාමිණී පියතුමන් දෙවන දිනටත් CID-ට කාලේ කාලය ඉවර කරන්න හදන සමාදි මූල්‍ය ස්ථාවරත්වය රැකගන්න IMF යන්න රනිල් කියයි ආණ්ඩුව නැති වුණත් IMF යන්නේ නැහැ වාසු පවසයි IMF යන්න ඕන නැහැ කංසබවමු ඩයිනා කියයි ප්‍රථමයෙන් දේශීය පුවත් සමගි ජන බලවේගයේ විරෝධතා රැලිය අද පසුරුවේ කොළඹදී පැවැත්ුණා මේ සාපය ඇති යනු වෙනුයි උද්ඝෝෂණ රැලිය සංවිධානය කර තිබුණේ දිවයිනේ විවිධ ප්‍රදේශවලින් සමගි ජන බලවේග සමාජිකයින් කොළඹට පැමිණියා බොහෝ ස්ථානවලදී ඊට විවිධ බාධා එල්ලවීම් සිදු වූ බවයි අප වාර්තාකරුවන් පැවසුවේ මේ සාපය ඇති මෑන් සමගි ජනබලවේගයේ සංවිධානය කළ විරෝධතා රැලිය අද දින කොළඹදී පැවැත්ුණා. දිවයිනේ විවිධ ප්‍රදේශවලින් සමගි ජනබලවේග පාක්ෂිකයින් අද කොළඹට පැමිණියා. කෙසේ වෙතත් මෙම විරෝධතාවය සෞඛ්‍ය මාර්ගෝපදේශවලට අනුව පැවැත්විය යුතු බවට නියෝගයක් නිකුත් කරන ලෙසට ඉල්ලා පොලිස් ස්ථාන 56ක් ඊයේ දින අධිකරණයට ගියා. මේ අතර අද උදෑසන දිවයිනේ විවිධ ප්‍රදේශවලින් කොළඹට පැමිණෙමින් සිටි සමගි ජනබලවේග පාක්ෂිකයින් පොලිසිය විශේෂ මාර්ග බාධක යොදා පරීක්ෂා කළා. එමෙන්ම පාක්ෂිකයින් පැමිණ ඇතැම් බස් රථ හරවා යැවීමටද පොලිසිය කටයුතු කළා. එෙහිදී උණුසුම් තත්ත්වයන් ඇති වුණා. प्रजातंत्रवादी අද දවසේ ගරු අග්‍රාමාත්‍යතුමනි රටේම විවිධ පොලිස් බලකායන් යොදවලා මාර්ග බාධක දමලා දැවැන්ත ජනතා නිදහස අහිමි කිරීමක් අද සිදු වෙන මිනිස්සුන්ව බස් වලින් එළියට අරගෙන නන් ලයිස්තු ගත කරලා ඩෙන්ටිටි කාඩ් නම්බර ලියාගෙන නෑ බොරු නෙවෙයි මං ඔබතුමාට සාක්ෂි ඉදිරිපත් කරන්න මම අහන්න කැමතියි ගරු අග්‍රාමාත්‍යතුමනි දැන් ඔබතුමත් පාදයාත්‍රා ගිය පුද්ගලයෙක් ඔබතුමාට ආරක්ෂාව සහිතව දුන්නා පාදයාත්‍රායක් මම ඔබතුමාගෙන් අහන්න කැමති ආර්ථික සමාජීය ගැටලු
විපක්ෂ නායකවරයාට ඉදිරිපත් කරන්නට මේ රටේ ජනතාවට නිදහසක් නැද්ද? කොළඹට පැමිණීමට හැකි වූ සමගි ජනබලවේග පාක්ෂිකයින් අද පස්වරු 1:30 පමණ වන විට කොළඹට ළඟා වූ අතර එහිදී පැමිණි පිරිස විපක්ෂ නායක කාර්යාලය අසල රැස් වුණා. එම අවස්ථාවට විපක්ෂ නායකවරයා ඇතුළු සමගි ජනබලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ද එක්ව සිටියා. අනුතුරුව පිරිස පාගමනින් කොල්ලුපිටිය හන්දියෙන් ගාලුමෝදර දෙසට ගමන් කළා. ගාලුමෝදර අසලට පාක්ෂිකින් සමග පැමිණි විපක්ෂ නායකවරයා එහිදී පැමිණ සිටි පිරිස ඇමතුවා. මෙතර මෙම රැලිය සංවිධානය කළ පිරිසට ඉදිරියේදී නීතිමය ක්‍රියාමාර්ග ගන්නා බවයි පොලිස් මාධ්‍ය ප්‍රකාශක ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී නිහාල්තල් දුව මහතා පවසන්නේ. අද දවසේ තුල කොළඹ නගරයේ විරෝධතා රැලියක් පැවතුණා. මෙම රැලියට සහභාගී වූ පිරිස සම්බන්ධව පිරිස් නිරෝධායන නීති උල්ලංඝනය කරමින් පසුගියදා ඇසට් පත්‍රයක් මගින් සහ සෞඛ්‍ය අධ්‍යක්ෂ චන්ද්‍රරෝයා විසින් නිකුත් කරනු ලැබූ සෞඛ්‍ය මාර්ගෝපදේශ උල්ලංඝනය කරමින් කටයුතු කිරීම මත එම කටයුතු සංවිධානය කරලා ලැබූ ඒ වගේම මේ මුද්ඝෝෂණ සංවිධානය කරනු ලැබූ අයට විරුද්ධව පොලිසිය විසින් ඉදිරියේදී අවශ්‍ය කරන නීතිමය ක්‍රියාමාර්ග ගැනීමට මේ වනවිට කටයුතු කරමින් පවතිනවා. ඒ වගේම එම විරෝධතා රැලියට අදාළ කරන සාක්ෂි සොයාබලා ඊට අවශ්‍ය නීතිමය ක්‍රියාමාර්ග ගැනීමට කටයුතු කරනු ලබනවා. මේ අතර පසුගිය දිනක පුද්ගලයෙකු විසින් විපක්ෂ නායකවරයා ප්‍රමුඛ සමගි ජනබලවේගයේ සංවිධානය කරන රැලියට බෝම්බ ප්‍රහාරයක් එල්ල කරන බවට තර්ජනයක් කර තිබුණා. එම පුද්ගලයා අත්අඩංගුවට බවත් ඔහු මානසික ආබාධයකින් පෙළෙන අයෙකු බවත් පොලිස් මාධ්‍ය ප්‍රකාශක ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී නිහල් තල්දුව මහතා පවසනවා. නොවැම්බර් මාස 9 වන දින ගරු විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මැතිතුමාගේ ප්‍රධාන ආරක්ෂක නිලධාරියා විසින් කුරුඳුවත්ත පොලිස් ස්ථානයට පැමිණිලක් ඉදිරිපත් කරමින් එතුමාගේ විපක්ෂ නායක කාර්යාලයේ ඉදිරිපිටට පැමිණි පුද්ගලයෙකු විසින් කොලකැබැල්ලක යමක් ලියා එහි දොරටුවේ සිටි පුද්ගලයෙකුට ලබා දී පිටව ගොස් තිබෙන බව වාර්තා කර තිබුණා. ඒ වගේම එම කොලකැබැල්ල පරීක්ෂා කිරීමේදී නොවැම්බර් මාස 16 වන නම් අද දින කොළඹදී පැවැත්වීමට නියමිත විරෝධතා රැලියට බෝම්බ ප්‍රහාරයක් එල්ලඹෙන බව එහි සඳහන් ව තිබුණා. ඒ වගේම ඒ පිළිබඳ තොරතුරු යම් කිසි බස් රථයකින් ලබාගත හැකි බවත් සඳහන්ව තිබුණා. එනු අපරාධ කොට්ටාෂයේ විසින් විමර්ශන පවත්වා අද දින මෙම කොලකැබැල්ල රැගෙන විත් බාර දී තිබූ සැක්කරු අතරඟට ගැනලුවා. මෙතෙක් කරන ලද විමර්ශනවලදී අනාවරණය වන්නේ මෙම පුද්ගලයා මන්ද මානසික තත්වයකින් පෙළෙන පුද්ගලයෙකු බවයි. මේ පිළිබඳව තවදුරටත් සොයා බැලීම් සිදු කරන ලබනවා. ඊළඟ කොවිඩ් රැල්ල නිර්මාණය කරන්නේ විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා බව අමාත්‍ය රෝහිත අබේ ගුණවර්ධන මහතා පවසනවා. ඔය උද්ඝෝෂණය කරනව එහෙම් පිළිම කුණුබක් කියලා දාපු ජනතාවක් මේ රටේ ඉන්නේ. දැන් මේගොල්ලන් හෙන්චයිව ටිකක් අරන් ඇවිල්ලා කොළඹට ආවයි කියලා ගෝඨාභය රාජපක්ෂ ජනාධිපතිතුමාවත් මහින්ද රාජපක්ෂ අගමැතිතුමාවත් අපිවත් බය වෙනවද?
ඔය සෙනඟ ගෙනල්ලා අපිව බය කරන්න හම්බ වෙන්නේ නැහැ ආණ්ඩුව බය කරන්න හම්බ වෙන්නේ නැහැ අපි ජනතාවාදී ආණ්ඩුවක් හැටියට ඉදිරියට යන්න අපි දන්නවා ඒකට අපිට උපදෙස් දෙන්න සජිත් ප්‍රේමදාස මහත්තයාවත් එයාගේ ඔය ඉන්න අනිත් ඔල මොට්ටල ගෝල බාලුව ටිකවත් අපිට කියා දෙන්න ඕනේ නැහැ රටේ එහා කොන මෙහා කොනට යන්න විදියක් නැතුව තියෙන අවස්ථාවක යන්තම් උස්ම ගන්න හදනකොට උස්ම ගන්න හදන මිනිහාගේ බෙල්ල මිරිකන්න හදනවා සජිත් මහත්තයයි ගෝලෝ ටිකයි මේක මහා පාප කර්මයක් ඔය එන මිනිස්සු හොඳට බීගෙන ආවට පස්සේ කොහෙද මුඛ ආවරණේදී මුඛ ආවරණේ කටේ නෙවෙයි දින වෙන කොහෙ හරි තියෙන්නේ එතකොට ඒක වෙන කොහේ හරි දාගෙන තමන් එක්ක ආපු යාට බෙල්ලේ අත දාගෙන කෑ ගහලා උම්මා දීගෙන හොඳට නැටුවට පස්සේ මෙතනින් අරගෙන යනවා ගමට කොවිඩ් ඊට පස්සේ ගමට අරගෙන ගිහිල්ලා ගමේ ඉන්න ඔක්කොටම බෝ කරනවා විපක්ෂ නායකගේ කොවිඩ් රැල්ල තමයි ඊළඟට හදන්න යන්නේ සජබ කොවිඩ් රැල්ල මේ රටේ හැදුවට පස්සේ මතක තියාගන්න සජිත් මහත්තයෝ හයිඩ් පාක් එකට නෙවෙයි මිනිස්සු වෙන්නේ මිනිස්සුන්ගේ ඉවසීමේ දරා ගැනීම නොහැකි වුණාට පස්සේ තමුන්නාංශේ ඉන්න තැනට ඇවිල්ලා තමුන්නාංශේව තමයි මේ රටේ මිනිස්සු වට කරන්නේ සජිත් මහත්තයාගේ උවමනාව තියෙන මේ ණයට පොලිසිය දම්මලා ගස්ස ගන්න පොලිසිය දාලා කඳුළු ගෑස් ටික ගහ ගන්න පොලිසිය දාලා බැටන් පොලු පාරයක් දෙන්න ඒක තමයි උවමනා කරලා තින්නේ අපිට ඇඟිය අමාරුවක් නැහැ එහෙම පොලිසියෙන් බාධා කරන්නේ බලශක්තිය තමයි සමස්ත ලෝකයේම ප්‍රබලතම ආර්ථික සාධකය විශේෂයෙන් වාහන දාවණය කරන්න ඉන්ධන නැති වුණොත් සමස්ත රටම එක තැන නතර වේවි ආර්ථික බිඳවැටීම දරා ගන්න බැරි තරම් විශාල වේවි ඒ නිසායි සමස්ත පුරවැසියන්ව ඉන්ධන කතාවත් එක්ක බිය වී ඉන්නේ සපුකස්කන්ධ තෙල් පිරිපහදුවේ ගිනි සිලුව මසකට නිවා දැමීම සහ තෙල් ගැටලුව පිළිබඳව අද බල වූ අදහස් අපට තෙල් ගෑස් නැහැ. පේසාලේ තෙල් කතාව ඉඳලා මන්නාරම් ද්‍රෝණියේ ගෑස් ගන්නකන් බලන් ඉන්න පුළුවන් කමකුත් නැහැ. රටක ඉන්ධන අවශ්‍යතාව කියන්නේ රටේ ජීවනාලිය. ඉන්ධන නැති වුනහම රටම බිඳ වැටෙනවා. සමස්ත ආර්ථිකයම නතර වෙනවා. මොන හේතු කිව්වත් වැඩක් නැහැ. සපුගස්කන්ධ තෙල් පිරිපහදුව ආරම්භ කළේ 1969 දී. ඒ ආසියාවේ නිවෙන්නේ නැති ගිනි සිලුව ලෙසිනුයි. අපේ රටට අවශ්‍ය පෙට්‍රල්, ඩීසල්, බොමි තෙල්, දැවි තෙල් හා LP ගෑස් වලිනුත් ලකියුතු ප්‍රමාණයක් මෙහි නිෂ්පාදනය කරනවා දිනකට බොරතෙල් මෙට්‍රික් ටොන් 6500ක් පිරිපහදු කිරීම මෙහිදී සිදු කරනවා ඒ අනුව දිනකට පෙට්‍රල් මෙට්‍රික් ටොන් 500ක් ඩීසල් මෙට්‍රික් ටොන් 1200ක් LP ගෑස් මෙට්‍රික් ටොන් 100ක් නිෂ්පාදනය කිරීමට මේ පිරිපහදුවට හැකියාව තිබුණා දැන් මාසයකට සපුගස්කන්ධ වැහුවා ඇමතිතුමාට අනුව නඩත්තුවටයි වහලා තියෙන්නේ පසුගිය පෙබරවාරියේදී මේ තෙල් පිරිපහදුව නවීකරණය කළා ඒ සඳහා රුපියල් මිලියන 1500ක් විතර වැය වුණා කියලයි වාර්තා වන්නේ මෙහි සේවකීන් 850ක් විතර ඉන්නවා මාසයක් වහලා තියලා පඩි ගෙවන්න තරම් අපේ ආර්ථිකය ශක්තිමත්ද ඩොලර් හිඟේ ඇත්ත කතාව රටම දන්නෝ ඒ හුදෙක්ම මේ රජයට පමණක් මුහුණ දෙන්න වෙන ගැටලුවක් නෙවෙයි කවුරු රටකලත් ඩොලර් හොයන ක්‍රමේ වෙනස් කරන්නම වෙනවා හැබැයි අපේ සමහර තීන්දුව වත්ත බද්දට දී ඇස්සට දත නියවනවා වැනි දැන් බොරතෙල් වෙනුවට ගෙන්වන්න වෙන්නේ පිරිපහදු කළ තෙල් දැන් මේ ඉන්ධන වර්ග පහම ඒ කියන්නේ පිරිපහදු කළ මේ ඉන්ධන වර්ග පහම ගෙන්වන්න එක බැරල් එකකට ඩොලර් 15ක් වැඩිපුර ගෙවන්න වෙනවා අද මේ ගැන හැම පාර්ශ්වයකින්ම ඇසුණු කතත් එක්ක සත්‍ය ගලප ගන්න දැන් ඔබට පුළුවන් වේවි අපි තාම වගකීමෙන් කියනවා අපි හැමදාමත් කිව්වා තෙල් හිගයක් නැහැ මගේ පළවෙනි වගකීම තමයි තෙල් හිගයක් ඇති නොවන බවට වග බලා ගැනීම මේ විපක්ෂ නායකතුමා කියලා තියනවා මේ වසා දැන් මේ ස්පොට් ටෙන්ඩර්ස් වලට ගිහිල්ලා වැඩි මිලට වැඩි කොමිස් වලට ඉන්ධන ගේන්න කියලා මම එතුමාට ආරාධනා කරනවා අපි ඉන්ධන මිල දී ගන්න මිලට වඩා අඩු මිලට ඉන්ධන සැපීමට ඔබට සැපියුම් කරුවෙක් ඉන්නවා නම් ඉදිරිපත් කරන්න අපි ලෑස්ටි ඔබතුමා ඉදිරිපත් කරන සැපියුම් කරුවාගෙන් ඉන්ධන මිල දී ගන්න ඇමතිතුමා අවුරුද්දකට වැඩි මේ ශ්‍රේෂ්ඨයට ඇවිල්ලා ඊයේ කරපු කතාවෙන් තේරෙනවා එතුමා තෙල් සංස්ථාවේ පියන් කෙනෙක්ගේ දැනුමක්වත් නැහැ ඇමතිතුමා බොර තෙල් නියමිත ක්‍රමවේදය අනුව ගෙන්වීමට කටයුතු නොකරපු නිසායි පිරිපහදුව ඊයේ වැහුවේ බොර තෙල් කියන මේ මිදි පොකුර වැරදි ආකාරයකට ගන්න ගිහිල්ලයි බොර තෙල් නැතුණේ ඔබතුමාගේ ඊයේ ප්‍රකාශයෙන් තේරෙන්නේ නටණ්ඩ බැරි මිනිහට පොළවැද න්‍යායක් බොර තෙල් ගෙන්වන්නට ඩොලර් නැත්නම් කොහොමද පිරිපහදු තෙල් ගෙන්වන්නට ඩොලර් තියෙන්නේ මමත් පොඩි මිනිහලා තමයි තෙල් ගහගත්තේ මේක ජනතාව අවුස්සමින් යම් යම් කණ්ඩායම් මේ ලොකු හිගයක් එනවා කියලා ජනතාව අපහසුටපත් කරනවා ඇති වෙන්න තෙල් තියෙනවා කලබල වෙලා ගිහිලා ෆුල් ටැංක් කරගන්න අවශ්‍ය නැහැ <td></td></tr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 
व्रजी पासल वले हाय सिटे नवे दक्वा वो श्रेणी एलिमेन संधुदा आरंभ करी मटे नियमित बव वार्ता बनवा में अतर मेरठ वायस औरतु हैटे बड़ा वैडी पुत कलीं टे बूस्ट इन तलबादी में हेट आरंभ करने बवाई व्राच माते चंद जय सुमन महता प्रकाश कले दन कोविड सविस्तर वार्ता हाय सिट नवे दक्वा श्रेणी वल अध्ययन कटियत लवण संधुता आरंभ क्रीमट अध्यापन अमात्यांशे तीरने करतिबिनवा ए अमात्यांश लेखम कपिल पेरेरा महता अतुलु अमात्यांश निलधारिन समग अद पेवती साकच्छावकति मे अतर वयसावृदु हेटट वडा वेडी पोत्कलिंट कोविड मरदने सदा ऊ बूस्टर एन्नत लबादीम हेट आरंभ करन बवाय राजमात्य महाचार्य चन्न जयसुमन महता प्रकाश कले අවුරුදු 60ට වැඩි ශ්‍රී ලාංකිකයන්ට එන්නතේ තුන්වෙනි මාත්‍රාව ලබා දීම මේ හෙට දිනේ සිට ආරම්භ කරනවා බස්නාහිර පළාතෙත් දකුණු පළාතෙත් අනුරාධපුර සහ අම්පාර දිස්ත්‍රික්කවලත් තමයි මේ කටයුත්ත ප්‍රථමයෙන්ම සිදු කරන්නේ දෙවෙනි මාත්‍රාව ලබාගෙන මාස 3ක් ගත වෙච්ච අවුරුදු 60ට වැඩි අය මේ සඳහා සුදුසුකම් ලබනවා ඒ වගේම පළවෙනි මාත්‍රාව මොන වර්ගයෙන් ලබාගෙන තිබුණා සයිනෝෆාම් ගැහුවත් ඇස්ට්‍රාසෙනිකා ගැහුවත් ෆයිසර් හෝ මොඩර්නා කුමන වර්ගයේ ගැහුවත් අපි තුන්වෙනි මාත්‍රාව හැටියට බූස්ටර් ඩෝස් එක හැටියට දෙන්නේ ෆයිසර් समस्त श्री लांकिकलवनी संपूर्ण के लिए विशेष दास मे का दस लक्ष मेवन कोविड वैरस आसाधने मरण अटाक अदार्ता अदाल मरण ये दिन सिधु अतिपाय सौख्य सेवा अध्यक्ष जनरल वरियाले मियगे पोत्कलिन अतरट कांतावान नव दिन कुहा पिरिमी पोत्कलिन नव दिन कुद एतुला एनु मेरट समस्त कोविड मरण संख्या दहतर दहस तीस हतर दक्वा इहल गोस्ति बनवा श्रीलंकावट अलुतीन पत्व आ नव राजतांत्रिक इंटिदिनेको जनाधिपति गोटाबय राजपक्ष महता इदिरिये सिय अक्तपत्र अद बहर दुन्ना ශ්‍රීලංකාවට අලුතින් පත්ව පැමිණි තානාපතිවරුන් දෙදෙනෙකු සහ මහ කොමසාරිස්වරයෙකු අද පෙරවරුවේ ජනාධිපති මන්දිරයේදී ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා වෙත සිය අක්තපත්‍ර බහර දුන්නා. ජපානයේ නව තානාපතිවරයා ලෙස පත්තු හිඩෙකි මිෂිකොයි, තායිලන්ත තානාපතිවරයා ලෙස පත්වීම ලැබූ පොජ් හාන්පොල්, දකුණු අප්‍රිකාවේ මහ කොමසාරිස් ලෙස පත්වීම ලැබූ සන්ඩිලේ එඩ්වින් ෂල් යන පිරිස මෙලෙස අද දින ජනාධිපතිවරයාට සිය අක්තපත්‍ර බහර දුන්නා. कोविड पैतृम आरंभे राज्यक गत क्रियामार्ग इन्नकर्ण संबंधी लबायती प्रगति सह कोविड वसंगत तत्व समग आर्थिक कलमनाकरणे मुहन दीमट एति अभियोग पीलिबंधव मेहदी जनाधिपति वरिया नव थानापति वरुण धनवाद एहदी सियलु राज्य नेक्व वेडकिरी में सह एक सहयीमे आवश्यकता वे जनाधिपति वरिया पेन्वादेनु लबुआ कोविड वसंगते पालने सह इन्नकर्णे श्रीलंका बात्कर अति प्रगति पीलिबंधव थानापति वरुण जनाधिपति वरिया वेत सिय प्रसाद पालक मेत्र श्रीलंका समाज आर्थिक संवर्धन आवश्यकता वेनुमेन सिय सहाय लबादिन बव जपान अंतर्जातिक सहयोग आयतने वन जैका हेवा जपान अंतर्जातिक सहयोग आयतने दक्षिण आसियानु खलापी अध्यक्ष जनरल साकमोतो ताकेमा महता जनाधिपति गोटाबय राजपक्ष महता हमुए प्रकाश करति बेनवा याद पेरवरुए पेबति हमुकदी नागरिक संवर्धन अत्यांश लेखम वरियासी थमंट जैक आयतने समग एक्व संवर्धन व्यापति रसक्रियात्मक किरीमठ हकि ऊबबाई मिधी जनाधिपति वरिया पेवसुवे वर्तमाने जैक आधार याटते संवर्धन व्यापति दाहतरा दिवेनपुरा क्रियात्मक वनवा बलशक्ति जलसपी महा जल प्रवाहन वराय प्रवाहन सौख्य विद्युत संदेश सह ग्राम्य संवर्धन आवश्यकता विनयनो संवर्धन व्यापति वेनुवेन लबादी अति सहनदायी नाय मुदल अमेरिकन डॉलर मिलियन दे दस्पांस मिरट मूल्य स्थावर भावेपेन वहा जात्यांतर मूल्य अरमुद समग साकच्चा पवत्तुन लेस हिटपो ग्रामाते रनिल विक्रम सिंग महता रजेन इल्ला सिटिनवा आंडव संपूर्णिन्म विनाश पुनात जात्यांतर मूल्य अरमुद अन्ने नेति बवाई अमात्य वासुदेव नानायकार महता इट पिलुतुर देमिन संदहान कले रटे आर्थिक प्रश्नेट विसंदुम लेस कंसा बवला अपनयने करन लेस पार्लिमेंट मंत्री डायना गमगे अद योजना कला गोलीय संचारक कर्मांत नवत आरंभ वीम तमक श्रीलंका संचारक कर्मांत सलिखी धनात्मक वर्धने अभी बलापुर मे अयवय इद्रिपत्ति प्रगतिशीली योजना तुंग इद्रिवस तुला सह इन उब्बट
आर्थिक शक्तिमत् यथातत्वेट पत्करण विश्वासय मे आयव्यय योजना गणना मल्पकुरु देन्न अपिट पुलुवन् कमक् नै सटाक् लेस अप मुहुण दीला तियेन मे अनतुरुदायक अभियोगयन् गैन निसि लेस अवबोध करगेन वगकीमेन् युतुव एवा अमतन्नट गेन ऐति उत्साहय मे आयव्यय तुलिन् नम् दक्गन्नट नै ओबट सीलु देनाम सतुतु करन्न ओन्न नम् आइस्क्रीम् बिकुनन्न तमै वेन्ने तिरसार आर्थिक संवर्धन ऐतत्करीम सन्दह होंद आयव्ययक् इदिरिपत् करीम पिलिबंदव राज्येट हा मुदल् अमतिवरयाट अपे සුතිය පුල කරන්නට ඕන අපිට වර්ෂයකට බිලියන 5ක් 6ක් ඊළඟ අවුරුදු කීපයක් ගෙවන්න තියෙනවා අපි කොහොමද ඒක ගෙනියන්නේ මුදල් නැහැ පාර්ලිමේන්තුවේ රජයේ මුදල් කාර්ක සභාවට ඉදිරිපත් කරන්න මහා බැංකුවේ අධිපතිට තනියම මේවා ගන්න බෑ මේක ස්ථාවරභාවය ඇති කරන්න නම් ජාත්‍යන්තර මූල්‍ය අරමුදුවට ගිහින් කතා කරන්න IMF ඉරේ ගියාම අඩු ගන්න ඉතන කන්න දෙනවා IMF එකට ගියාම උන් අපිව කනෝ මේ ආණ්ඩුව විනාශ වුණත් IMF එකට ගිහිල්ලා ජනතාව විනාශ වෙන්න ඉඩ දෙන්න අපි ලෑස්ති නැහැ IMF එක ගාවට ගියත් මේ පහුගිය දශක දෙක තුන දිහා අපි බැලුවම අපි දැකලා තියෙන්නේ ප්‍රශ්න විසඳිලා නැහැ ප්‍රශ්න එන්න උග්‍ර වෙලා තියෙන්නේ මේ මොහොතට අවශ්‍ය වෙලා තිබ්බ ඒ නිර්භීත පරිවර්තනීය දේශපාලනික තීරණ අරගෙන නැහැ අපිට වාණිජ භෝගයක් ඉතුරු වෙලා නැහැ නමුත් අපිට ස්වභාව ධර්මයෙන් දීලා තියෙනවා අපිට වාණිජ භෝගයක් ඒ තමයි කංශා අපි රජයේ අනුග්‍රහයෙන් කංශා වගාව නීතිගත කර මේක වගා කළ යුතුයි IMF එකට යන්න ඕනෙත් නැහැ කාගෙන්වත් ණය ඉල්ලන්න ඕනෙත් නැහැ මේ තාක්කල් ඉතිහාසයේ ආණ්ඩුවේ ඉන්න මන්ත්‍රීවරුන්ට විතරයි ප්‍රාදේශීය සභාවේ ඉන්න මන්ත්‍රීවරුන්ට විතරයි මුදල් දුන්නේ හැබැයි බැසිල් රාජපක්ෂ මුදල් අමාත්‍යතුමා එක වෙනස් කරුවා පක්ෂ භේදය බලන්නේ නැතුව උතුරේ ඉන්න TN එකේ මන්ත්‍රීවරුන්ට ඒ මිලියන 4 ලබා දෙන්න කටයුතු කළා තියෙනවා අවසාන උත්සාහය අපේ රටේ දේශීය කර්මාන්තයක නගා සිටවන්න ග්‍රාම සේවක වසම් මට්ටමින් මුදල් වෙන් කිරීම පිළිබඳ විරෝධතාවයක් නැහැ හැබැයි ප්‍රමුඛතාවය හඳුනාගත්තද රටේ ඉස්සලා සල්ලි දාන්න ඕන මොනවද ප්‍රමුඛතාවය හඳුනා ගන්න නැතුව දේශපාලන කොන්ත්‍රාත්තු වලට වෙන් කර ගැනීම හරහා පේන්නේ තමන්ගේ කණ්ඩායම දියුණු කිරීම මිස රටේ ජාතික වැඩපිළිවෙලකට කිසිදු වමනාවක් නැතිකම තමයි කොට්ටාස මට්ටමේ හැම වසමකටම මිලියන 3ක් වෙන් කරන එකේ 140ක් එහෙම නැත්නම් ලක්ෂ 12ක් යන්නේ ග්‍රාමීය ආර්ථිකය ශක්තිමත් කරන්න ඒක තමයි වැදගත් වෙන්නේ ලබන අවුරුද්දේ අවසාන වෙනකොට අයවැයට යද්දී අපි අඩුමතරමේ සමෘද්ධිය ලබා ගන්න ලක්ෂයක් අඩු කරලා තිබ්බොත් අන්න ඒක තමයි මං හිතන්නේ මේ වැඩ පිළිවෙල සඳහා අපි ලබා ගන්න ජයග්‍රහණය අයවෙන් දෙන්න මුකුත් නැහැ ගන්න විතරයි තියෙන්නේ එතුමා කිව්වා මේක දේශපාලඥයන්ට දීලා තියෙන ඕනතරම් ව්‍යාපෘති වලට මුදල් කුමක්ද සිදුවෙන්නේ කියලා බලමුකෝ 134කට වැඩි ප්‍රමාණයක් මේ රටේ වේතන වලට ගෙවන්නේ අපි රාජ්‍ය සේවකයෝ බරක් කියන එක නෙමෙයි තුමා අදහස් කරුවේ මන්ත්‍රීවරුන්ගේ විශ්වාසම වැඩපු අවුරුදු 10කට කල් දැමීමේ ක්‍රියාවලිය අතවශ්‍යම ඉතාම හොඳ වැඩපිළිවෙලක් තමන්ගේ පිරිසුත් තරහ කරගෙන කරන්න හදන අයවැයක් මේ එතුමා දිගටම ඉදිරිපත් කරගෙන යන්නේ සිරිල් ගාමිණී ප්‍රනාන්දු පියතුමන් අද දෙවන දිනටත් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව වෙත පැමිණියා. පැය 8ක ප්‍රකාශයක් ලබා දීමෙන් අනතුරුව සිරිල් ගාමිණී පියතුමන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවෙන් පිටව ගියා. සිරිල් ගාමිණී පියතුමන් ඊයේ දින අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව හමුවේ පෙනී සිටියා. ඊයේ දින පැය 7ක පමණ කාලයක් සිරිල් ගාමිණී පියතුමන්ගෙන් ප්‍රකාශය සටහන් කර ගැනීමට අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව කටයුතු කළා. අද දෙවන දිනටත් සිරිල් ගාමිණී පියතුමන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව හමුවේ පෙනී සිටියා. පාස්කු ප්‍රහාරය සම්බන්ධයෙන් සිදු කළ ප්‍රකාශයට අදාළව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට පැමිණිල්ලක් ලැබී තිබුණා. එම පැමිණිල්ලට අදාළව ප්‍රකාශ ලබා ගැනීමටයි අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව මෙලෙස සිරිල් ගාමිණී පියතුමන් හට අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට පැමිණෙන ලෙස දැනුම් දී තිබුණේ. ඒ අනුව අද දිනත් පැය 8ක පමණ කාලයක් ප්‍රකාශ ලබා දීමෙන් අනතුරුව උන්වහන්සේ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවෙන් පිටව ගියා. ප්‍රශ්න කිරීම සහ පිළිතුරු දීම අදට නිමා වුණා. ඊට පස්සේ එයයි කිව්වා හෙටත් එන්න කියලා. එතකොට අපේ නීතිඥ මහත්මයා ඒකට විරුද්ධ වුණා. විරුද්ධලා කිව්වා අපි හෙට එන්නේ නැහැ කියලා. මහා බරපතල ප්‍රකාශයක් කරා දප්පුල දලිවේර මහත්මයා මේ හිටපු නීතිපති. ඒ කියන්නේ මේක පිටිපස්සේ කුමන්ත්‍රණයක් තියෙනවා කියලා. නමුත් මේ මහත්මයා මේ වෙනකන් CID එකටවත් පොලිසියටවත් ගෙනල්ලා ඒ පිළිබඳ ප්‍රකාශයක් අරගත්තේ නැහැ. මෛත්‍රීපාල මහත්මයා ඒ වගේම නිරන්ත ජයවර්ධන මහත්මයා ඇතුළු තව නිලධාරීන් බොහෝ දෙනෙක් පිළිබඳව ඉතාම පැහැදිලි නිර්දේශන දීලා තියෙනවා නීතිපතිට. ඒ අය සම්බන්ධයෙන් ක්‍රියා කළ යුතු ආකාරය පිළිබඳව ඉතින් ඒව ක්‍රියාත්මක කරන්නේ නැතුව වින්දිතයන් මේ විදියට තලන්න උත්සාහ කිරීම සම්පූර්ණ අසාධාරණයි.
දුම්වැටි අසුරණවල අඩංගු රූපමය අවවාද මත්පැන් බෝතල්වලද සඳහන් කිරීම පිළිබඳව අවධානය යොමු වී ඇති බව දුම්කොළ සහ මද්‍යසාර පිළිබඳ ජාතික අධිකාරියේ සභාපති ආචාර්ය සමාධි රාජපක්ෂ මහතා පවසනවා. මේ අතර මත්පැන් භාවිතය අතින් කාලේ බෝතල් භාවිත කිරීම විශාල ගැටලුවක් වී ඇති බවයි ඔහු පෙන්වා දෙන්නේ. ජනමත විමසුමක ප්‍රතිඵලවලට අනුව 72%කට අධික පිරිසක් කාලේ මත්පැන් බෝතල් තහනම් කළ යුතු බවට ප්‍රකාශ කර ඇතැයි මාධ්‍ය හමුවකට එක් වෙමින් රාජපක්ෂ श्रीलंका सिगरेट पैकेट रूप में सौख्य अववाद सीएट असूवक आवरणीन पलिधि अभी अहुआ अरकु बोतले रूप में सौख्य अववाद अति कल युतुद किलाश्यम सीएट असूवक मदेना पिलिगान्नवा अल्कोहल वला मत्वत्रुवला रूप में सौख्य अववाद दैक्वी युतु किला काले बोतले की मद्यसार संबंधी वितरक्म निमे अहुवत अपे कृषिकर्मांति नील नायगिंग दें विलकट कुंभुरकट बहिंद बै खाले बोताल हेमतनम तीनो खेडेनो गोवी महत्तरुंगें आपो लिप कंप्लेंस तीनो फाइल पिटिंग में खाले बोतले आयंकरान के लिए वागे मम सुभपतनो में परिसरामात्यांशे लेकम तुमात परिसरामात्यांशे सियलुम देनात में खाले बोतले तानांकिरीम संदहावेन में खाले बोतले समानाय तानिसिकरट्टुवट ए निसा मेक अपि कोहोमारी नवत्तंड ओनी रात्रि पुवत विकाशय अवसान ओबट निरोगी भव सह आरक्षाव දිනපතා අලුත් වීඩියෝ සහ ප්‍රවෘත්ති නැරඹීමට ඉහත බටන් එක ක්ලික් කර සියත ටීවී subscribe කරන්න. අලුත් වීඩියෝ ගැන මුලින්ම දැනගන්න මෙම සීනුව ක්ලික් කරන්න.